තවත් දේශීය පුවත් කිහිපයක්. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කාන්තා සංවිධානයේ ඉතාලි කමිටුව විසින් 103 වන ජාත්‍යන්තර කාන්තා දිනයේ සමරනු ලැබුවා. ඒ රෝම නගරයේදී. මෙහිදී ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වූයේ ඉතාලියේ කියුබානු තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක ජෝර්ජ් ලෝපස් ගාසියර්. හෙතෙමෙහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා. තවද මහාචාර්යවරුන් දේශපාලන සහ මානව හිමිකම් සංවිධානවල නියෝජිතයින්ද මෙම සමරුවමට පැමිණ සිටි අතර ඔවුන්ගේ සුබපැතුම්ද මීටෙක් කර සිටියා. සමරුම අවසානයේ නැටුම් ගයම් ඇතුළු සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්වීම විශේෂත්වයක්. යකඩ ඇනතුළු සංගවා හෙරොයින් කිලෝග්‍රෑම් 36ක් මෙරටට රැගෙන යෑමේ සිද්ධියේ මෙරට නියෝජිතයා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශය මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ මීට පෙර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පකිස්තානු ජාතිකයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරකට අනුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ කොළඹදී අද අත්අඩංගුවටගත් මොහොමඩ් අලි සබීර් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි. පසුගිය 6 වෙනිදා සොයාගත් හෙරොයින් කිලෝ 36 සිද්ධිය සම්බන්ධයෙන් පකිස්තාන ජාතිකයා අත්අඩංගුවට ගත්තා. ඒරුගොඩුවත් රේගු අංශයේ කන්ටේනරයක ලී පෙට්ටි දෙකක බෝල්ට් ඇන ඇතුලේ සූක්ෂම ලෙස අසුරා තිබූ කුඩු කිලෝග්‍රෑම් 36ක් රේගු නිලධාරීන් විසින් සොයා ගැනීමත් සමගයි. එම හෙරොයින් තොගය පකිස්තානයෙන් ගෙන්වා ඇති බවත් මෙරට සිටින පකිස්තාන ජාතිකයෙකුගේ නමට ඒ ගෙන්වා ඇති බවත් මූලික පරීක්ෂණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි. ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය බෝම්බ නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුන් 5 දිනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 5 දෙනාම එකම පාසලක ඉගෙනුම ලබන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ නිවසේ රැඳී සිටි කාන්තාවක්ද මීට පෙර අත්අඩංගුවට ගෙනුණා. ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙන්නේ කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ඔවුන් බෝම්බ සහ වෙනත් ආයුධ නිෂ්පාදනය කර ඇති බවයි. එම ප්‍රශ්න කිරීම්වලින් පසු සැකකාර සිසුන්ගෙන් 4 දෙනෙකු මුදාහැර තිබෙනවා. අනෙක් සිසුවා සහ අත්අඩංගුවට ගෙන සිටින කාන්තාව මව සහ පුතායි. වැටලීම් සිදු කෙරුණේ පානදුර බලාන දූෂණ මර්ධන ඒකකයේ විසින්. පෙට්‍රල් බෝම්බ 8ක්ද තුවක්කුවක්ද එහිදී අත්අඩංගුවට ගෙනුණා. පොලිස් ප්‍රකාශක කාර්යාලයේ කියා සිටියේ කඩුවක් මන්න පිහියක් උල් පිහියක් සහ පොලු පහක්ද සොයාගත් බවයි. ඉරිදා දිනේ දහම් පාසල් පැවැත්වෙන කාල සීමාව තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට වයඹ පළාත් සභාව තීරණය කර තිබෙනවා. පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ පසුගියදා රැස් වූ එම පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අනුව ඉරිදා උදෑසන සිට 5:30 දක්වා පළාත තුළ සාමාන්‍ය පෙළ දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් වනු ඇති. මෙම තහනම නිසිලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය වෙත භාර දී තිබෙනවා. වයඹ පළාතට අමතරව මේ වන විට සබරගමුව සහ උතුරු පළාත්වලද ඉරිදා දිනේ දහම් පාසල් පැවැත්වෙන කාල සීමාව තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා. ඉරිදා දිනේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කළ යුතු බවට සමාජයේ තවමත් පවතින්නේ සංවාදයක්. අග්‍රාමාත්‍ය දීමු ජයරත්න බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන් සහ ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක්ද කළේ ඉරිදා දිනේ දහම් පාසල් පැවැත්වෙන කාල සීමාව තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන ලෙසයි. නවීන තාක්ෂණය යොදාගැනමින් ඔන්ලයින් ක්‍රමය යටතේ රියදුරු බලපත්‍ර සඳහා අයිතුම්පත් බාර ගැනීමේ වැඩපිළිවෙල දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට කොළඹ, කුරුණෑගල, ගම්පහ, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයේ මෙම වැඩපිළිවෙල හඳුන්වා දුන් බවයි. මෙතෙක් කලක් අත්තකුරෙන් පිරවූ අයදුම්පන් මෙම ක්‍රමය යටතේ පරිගණක ආශ්‍රයෙන් සිදු කෙරෙනු ඇති. රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීමද මෙම වැඩපිළිවෙලේ එක් අරමුණක්. මෙම වසර අවසන් වීමට පෙර මෙම ඔන්ලයින් වැඩපිළිවෙල යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළා. විරාමයෙන් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්නේ.